ගරු ස්වාමීන් වහන්ස සංසාරගත දුකින් මිදීමට උත්සාහ කරන ස්වාමීන් වහන්සේලාට මායාවේ බලපෑම වැඩිද? එම අවබෝධ කරගත් දහම සමාජගතව මිනිසුන්ට පැහැදිලි කර දීම සඳහා මායා එම ස්වාමීන් වහන්සේලාට ඉඩ දෙන්නේ නැතිද? මෙහිමයි නෝන මායා කවදාකවත් ධර්මයේ සමාජගත වෙනවට කැමැත්තක් දක්වන්නේ නැහැ. දැන් අපි කියමු අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියලා දවසක් වෙනවනේ. ඒතකොට සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ නෝන මේ උපසම්පදා භික්ෂූන් විසින් ආරක්ෂා කරන්නා වූ ප්‍රාතිමෝක්ෂ සීලය. එතනදි ප්‍රාතිමෝක්ෂ සීලයේ සතර පරාජිකා තමයි මුල් වෙන්නේ. සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා මේ ලෝකේ වැඩ සිටින තාක් කල් ධර්මය ජීවමානව තියෙනවා. යම් දවසක සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙලා ඉන්නේ. නමුත් පන්සල් තියෙනවා, ආරණ්‍ය තියෙනවා, ස්වාමින් වහන්සේලා තියෙනවා, පින්කම් කරනවා, දන් දෙනවා. නමුත් නෝනා චතුරාර්ය සත්‍ය ආරක්ෂාංගික මාර්ගය අතුරුදහන් වෙලා ගිහින්. මොකද ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගත් එකම භික්ෂුවක්වත් නැහැ. ඔක්කොම දුසිල්වත් භාවයට පත් වෙනවා. ඔතන තමයි ශාසනයේ කවදා හරි බිඳුනායි කියන තැන වැටෙන්නේ නෝනා. එහෙනම් මේ ශාසනයේ රැකීම උදෙසා මුල් වෙන්නේ මහා සංඝරත්නය කියන අර්ථයෙන් එතකොට මහා සංඝරත්නය කියන අර්ථයේ තුලින් තමයි ශාසනය රැකෙන්නේ. එතකොට සංඝයා රැකෙන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයේ අර්ථයේ තුල. ඒ නිසා නිරේතුරුවම සංඝරත්නය ප්‍රාතිමෝක්ෂ සීලයෙන් දුර්වල වෙන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න නොනා පංච උපාදානස්කන්ධ මායාව විසින් ස්වාමීන් වහන්සේලා උග්‍රහණයට ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ අපේ ඇස් දෙකට වඩා මේ ප්‍රාතිමෝක්ෂ ජීවිතෙන් ආරක්ෂා කරගන්න කියන්නේ. ප්‍රාතිමෝක්ෂයේ දුර්වල මොහොතක් පාසාම සංස්කාර මායාව අපි ඔයාගේ ග්‍රහණයට ගන්න. ලෝකයා තුන අපිව අපකීර්තියට පත් වෙනවා, විවේචනයට පත් වෙනවා, උදහසට ලක් කරනවා. ඒ ලක් කිරීම තුල නොනා නිරේතුරුවම අපි අපේ සංඝයා කියන අර්ථය දුර්වල කරගන්නවා. සංඝයා කියන අර්ථය දුර්වල කරගන්න මොහොතක් පාසා අපි නොදැනුවත් භාවයෙන් ධර්ම රත්නය කියන අර්ථයේ බුද්ධ රත්නය කියන අර්ථයේ දුර්වල කරලා ගන්නවා. ඒ නිසා සෑම ස්වාමින් වහන්සේ කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ ප්‍රාතිමෝක්ෂ සීලය පුළුවන් ආකාරයෙන් ශක්තිමත්ව රැක ගන්න. ප්‍රාතිමෝක්ෂ සීලයේ දුර්වල භාවයේ තුලින්මයි මාර ධර්මයන් සංඝයාට පහර ගන්න. මේ මොහොතේ ඔබතුමී කියනවනම් සංඝයාට යම් පීඩනයක් සිද්ධ වෙනවායි කියන කාරණය ඒ පීඩනය නෝනා ලක් වෙන්නේ ප්‍රාතිමෝක්ෂයේ යම් දුර්වලතාවයන් තුලමයි. එහෙම නැත්නම් අකුසලයට විපාක එන්නේ බෑ, මායාවට විපාක දෙන්න බෑ, මායාවට විපාක දෙන්න බෑ. තේරෙනවද? නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වෙන්න. නමුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වුණ රහතන් වහන්සේ වුණත් අකුසලයේ විපාකෙට මරණීය අකුසලයක් විපාකෙට ආවා. තේරෙනවද? එතකොට බලන්න ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වෙච්ච මුගලන් මහරහතන් වහන්සේටත් අවසාන මොහොතේ සංස්කාර මායා මරණීය විපාකයකට මුහුණ දුන්නා. නමුත් ස්වාමීන් වහන්ස මුගලන් මහරහතන් වහන්සේ අවබෝධයෙන් හා කැමැත්තෙන් නේද ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ඉඩ දුන්නේ? නෑ අවබෝධයෙන් ඉඩ දෙනවායි කියන කාරණයක් එතෙන්ට අදාළ නෑ නෝනා. තේරෙනවද? උන්වහන්සේට ගැලවෙන්න පුළුවන් නම් ගැලවෙන්න පුළුවන් කියන කාරණයක් හිතන්න පුළුවන්. නමුත් නෝනා ඒ සංස්කාරයට උන්වහන්සේ මුහුණ දෙන්න වෙනවමයි. තේරෙනවද? මුහුණ දෙන්න වෙන නිසායි මුහුණ දුන්නේ. එච්චරයි. ඒකෙන් ගැලවෙන්න උන්වහන්සේට බෑ. උන්වහන්සේ ගැලවෙන්න උත්සාහ ගන්නෙත් නෑ. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සංස්කාරයන්ට අදාළව ජීවිතය දකින්නේ. උන්වහන්සේට එක මොහොතක්වත් වැඩිපුර ජීවත් වෙන්න ඕනේ කියලා කැමැත්තක් සකස් වෙන විදිහක් නෑ. සංස්කාරයේ විපාකයට ආව විපාකයට ආපු සංස්කාරයට උන්වහන්සේ මුහුණ දුන්නා. එච්චරයි. එතන ඊට වඩා දෙයක් එතන නැහැ. නේද? වෙන විදිහට ගලප ගන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ කෙනෙක් කියන තැන ඉඳලා අපි මේක ගලපන්න ඕනේ. උන්වහන්සේට තා වැඩිපුර විනාඩියක්වත් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මරණය එන්නේ කොයි වෙලාවද උන්වහන්සේ කැමැත්තෙන් මරණයට මුහුණ දෙන්නේ? හිතනවා නෑ මං තව මාසයක් ජීවත් වෙන්න ඕනේ කියන කාරණේ එතන කුෂ්ණාව තියනවායි කියන කාරණේ හිතන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ට මේ මරණයට ආවනම් නෝනා උන්වහන්සේට මුහුණ දෙනවා ඒක සංස්කාරයක් කියලා දකින්න නිසා. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය පරිපූර්ණයි උතුම් රහත් ඵලයට පත් වෙලත් අකුසලේ විපාකයට ආවනම් නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ මෙවැනි විෂම වූ සමාජයක තෘෂ්ණාවෙන් මිනිස්යාගේ ජීවිත ඔද්දල් වුණ සමාජයක අන්‍ය ආත්මික බලයන් වැඩි වෙන සමාජයක නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ භික්ෂූන් වහන්සේලා හැටියට ප්‍රාතිමෝක්ෂය හැකිතාක් ශක්තිමත් කරගෙන අපේ ජාතික ආගමික යුතුකම් ඉටු කරන තැනට යන්න. එහෙම නොවන තැනදී අනිවාර්යයෙන්ම සංස්කාර කියන මායා විපාකයට ඇවිල්ලා නෝනා බරපතල අනතුරු මෙතන සකස් කරලා දෙනවා. ඒ අනතුරු වලින් ජීවි පැවිදි දෙපාර්ශ්වයෙන්ම නෝනා නැවත බලවත් අපසල් කරා ගමන් කරනවා.